තෙරුවන් සරණයි සිරු දෙනාටම. බෞද්ධ රූපවාහිනිය හේනේගම කන්දේ පුරාණ විහාරස්ථානයේ සිට බාහිර පටිගත කිරීමක් වශයෙන් පටිගත කරමින් මුළු ලෝකයටම සංනිවේදනය කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. ධර්ම දේශනාව පවත්වන්නට අප කෙරේ මහත් කරුණාවෙන් මේ දම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ කඩුගන්නාව මුදලිවත්ත ශ්‍රී දීපාලෝක විහාරාධිපති දෙකටන රජහේන ගුණසිරි සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ජාතික අධ්‍යාපනායතනයේ කථිකාචාර්ය පූජ්‍යපාද නෙළුවකන්දේ ඥානානන්ද ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනා මේ ප්‍රසාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. හේනේගම ගැඩුමාන කාවිංග මෝටර්ස් අධිපතිනි අමරපති මහත්මිය ඇතුළු දූදරුවන් සහ උපාලි හේමචන්ද්‍ර මහතා ඇතුළු ප්‍රියංකර පවුලේ පින්වත් පිරිසයි උතුම් වූ සද්ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සම්නිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. එසේනම් අප කෙරෙහි මහත් කරුණාවෙන් මෙතැන් සිට සද්ධර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සද්ද මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බහූපකාරා භික්ඛවේ මාතා පිතරෝ පුත්තානං ආපාදකා පෝසතා ඉමස්ස ලෝකස්ස දස්සේ තාරාති. සදහවතුනි, අද මේ ධර්ම දේශනාව පටිගත කරනු ලබන්නේ බෞද්ධ රූපවාහිනියේ හේනේගම කටුකුරුමුල්ලේ පන්සල කියලා හැමදෙනාම හඳුන්වන ඉතා දර්ශනීය ස්ථානයක පිහිටලා තියෙන මේ විහාරස්ථානයේ අද දවසක් විශේෂයි. ඒ වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනේ වීම. මේ කාරණා දෙකම මුල් කරගෙන විශේෂයෙන් වෙසක් දිනය ප්‍රධාන වන නිසා මම කල්පනා කළා මේ ධර්මශාලාව තුළ ඉන්න පුංචි දරුවගේ ඉඳලා වැඩිහිටිය දක්වා සියලු දෙනාටම බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ මේ ධර්ම දේශනාව නරඹන ශ්‍රවණය කරන වයස් භේදයකින් තොර සියලු දෙනාටම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු දේශනාව කෙරෙහි ඔබේ අවධානය යොමු කළොත් සුදුසුයි කියලා. බුදුරජාණන් වහන්සේට තිබුණා විශේෂිත වූ ඥාන සම්භාර රාශියක්. එයින් එකක් තමයි ආසයානුසය ඥානය කියලා කියන්නේ. ඒකෙන් අදහස් කරන්නේ උන්වහන්සේට මේ අනිත් අයගේ සිත් ක්‍රියාත්මක වෙන ස්වභාවය හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ නුවණ පාවිච්චි කරලා බුදුහාමුදුරෝ යම් කෙනෙකුට බණක් කිව්වම ඒ තැනැත්තට හෝ තැනැත්තියට හිතෙනවා අද මං ගැනමයි මේ කිව්වේ බුදුහාමුදුරුවෝ, මටමයි ඒ ටික කිව්වේ, මගේ හිතේ කැකෑරමින් තිබුණු ගැටලු ලිහා ගන්න ක්‍රමයයි උන්වහන්සේ කියලා දුන්නේ කියලා ඒ අත්තන්ට හිතෙනවා.
අපිට එහෙම බණ කියන්න බෑ, මොකද අර විශේෂිත ඥානය නැහැනේ අපට. අපි කරන්නේ මේ සමාජයේ තියෙන මිනිස්සු මුහුණ දීලා ඉන්න ගැටලුකාරී අවස්ථා හඳුනාගන්න. ඒ හඳුනාගත්ත ඒවා අනුසාරයේ බුදුහාමුදුරුවන්ගේ දේශනාව ඉදිරිපත් කිරීම. මේ පහුගිය දවස් පහම මම වෙසක් සතිය වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ හෙද හෙදියන් 1000කට දේශනමාලාවක් පැවැත්වුවා. හෙද හෙදියන් 1000කට ඒ දේශනමාලාව සංවිධානය කරලා තිබුණේ ඒගොල්ලන්ගේ වෘත්තීය දියුණුව අභිවෘද්ධිය වගේද. පෞද්ගලික වශයෙන් ඒ ඇත්තන්ගේ ජීවිත ආලෝකමත් කර ගැනීම සඳහා බුදුහාමුදුරන් වහන්සේගේ මඟ පෙන්වීම ලබා ගන්න. හැබැයි ඒ දේශනවලට ගියාට පස්සේ මම ගොඩක් දේවල් ඒ අයගෙන් ඉගෙන ගත්තා. ඒ තමයි එක කාරණයක් ඔබට සිහිපත් කරන්න මම මාතෘකා කරගත්ත පාඩේට අනුව කරුණු ටිකක් පැහැදිලි කරන්න. ඒ තමයි මහරෝහලේ තියෙනවා මෙඩිසින් යුනිට් කියලා, මේ ප්‍රතිකාර කරන අංශයක් වෙනුයි. අපි දන්නේ මෙහෙම එකක් තියෙන බව. අපි දන්නේ වාට්ටු තියෙනවා ඇත්තට. ඒ වාට්ටු අතර අර මෙඩිසින් යුනිට් කියන වාට්ටුව විශේෂයි. මොකද ඇඳන් 150ක් විතර තියෙනවා කියලා ලෙඩ්ඩු 300කට වැඩිය ඉන්නවා. ඉන්නේ වියපත්තුණු අම්මල තාත්තලා, ආච්චි අම්මල 100ක්. ඒකට ඇතුල් කරන්නේ සමහර අය ඉන්නවා බස් නැවතුම් පොළවල් වල, බස් හෝල්ඩ් වල, ලෙඩ ගානේ කෙඳිරි ගගා රෑ දවල් නිදාගෙන වේදනාවෙන් පීඩාවට පත්වෙච්ච ඇත්තෝ ඉන්නවා. කෙඳිරි ගගා ඉන්නවා. එහෙම නැත්නම් පාර අයින කඩපිල්ලල වහලා තියෙන කඩවල ඉස්සරහ ඒ වගේ අය තමයි වැඩිපුරම මේ අංශයේ වාට්ටුවට ගෙනihin තියෙන්නේ. ගෙනියන්නේ තර සුවසැරිය කියලා එකක් තියෙනවානේ. ගිලන් රත සේවාව. ඒ ගිලන් රත සේවාවයි. අරගෙන ගිහිල්ලා අර වාට්ටුවට තමයි ඇතුල් කරන්නේ. ඒකට ඇතුල් කරන්න බාරකාරය ඕම නැහැ ඒගොල්ලන්ට. අසවල්තන කෙනෙක් හිටියා ලෙඩෙක්, වයසක අම්ම කෙනෙක්. අපි එයාව රන්නාව කියලා බාර දෙනවා. එහෙම 300ක් විතර ඉන්නවා. ඒගොල්ලන්ගේ තොරතුරු විමසුවාම මම දැනට මහරෝහලේ හෙද සේවාවේ යෙදිලා ඉන්න ජ්‍යෙෂ්ඨ නිලධාරි නිලධාරිනියන්ගෙන් විමසුවාම ඒගොල්ලෝගේ හාමුදුරුවනේ අපි මේ බෞද්ධ 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 කියලා කිව්වට මේ සමාජයේ බුදුහාමුදුරුවෝ අනුදැන වදාළ බුදුහාමුදුරුවෝ අපට කරන්නේ කියපු දේවල් වලින් බැහැරව ගොඩක් දේවල් මිනිස්සු කරන්නේ බෞද්ධ යයි කියාගෙන බුදුහාමුදුරුවෝ අනුමත නොකරපුවා කියලා. ඒකට හේතුව හැටියට ඒගොල්ලෝ කිව්වේ අර ගෙනල්ලා දාලා ඉන්න වයසක ඇත්තෝ මේ සාමාන්‍ය පවුල් වල අය නෙමෙයි. ඔබ අපි වාගේ සාමාන්‍ය පවුල් වල ඇත්තෝ නෙමෙයි. යමකමක් තියෙන ඉහළම පන්තියේ නොවුනත් සමාජීය වශයෙන් මැද පන්තියේ ජීවත් වන
ආදායම් මාර්ග තියෙන යාන වාහන පාවිච්චි කරන ලොකු ලොකු තනතුරු රැකියාවල් වල යෙදලා ඉන්න අයගේ අම්මලා තාත්තා. ඒ දරුවෝ තමයි ආසන්න සිද්ධියක් කිව්වා. මම දවස් දෙකකට කලින් දේශනේ සම්බන්ධ වෙච්ච වෙලාවේදී කිව්වා, ඊයේ රාත්‍රියේ අවුරුදු 80ක් වෙච්ච අම්මා එයාගේ දුවගේ වාහනෙන් දුවම අරන් ඇවිල්ලා දාලා බස් හෝල් එකේ තියලා මහරෑ 12ට ගිහිල්ලා. පහෝදා උදේ තමයි දැකලා තියෙන්නේ පාරේ යන මිනිස්සු කෙඳිරි ගගා ඉන්නකොට. සුවසැදියට කතා කරලා පිටරෙලින් ගියා බොහොම. රාත්‍රියට කෑම කහා නැහැ. ඒ වාර්තාවේ වැඩ කරන ඇත්තෝ සීනි තේබුල බිස්කට් මේ වගේ දේවල් ගෙනත් තියාගෙන වෙනම පොඩි අල්මාරියක් තියාගෙන ඉන්නවා. අර නොකා නොමි ආමන්ත්‍රී ගෙනල්ලා දාන අයට හන්ද ගොඩ දෙන්නේ. ඒවට අරන්දු වී දේවල් දෙන්න ගෙවල් වලින් ගෙනල්ලා සලකනවා. මහමුදුරුවනේ අපිට දුකයි අපේ අම්මවයි අපේ තාත්තවයි එහෙම සැලකුවාම පොළොව අතගාලා ඇඳුම් කඳුලෙන් කියනවා, මගේ බඩෙන් වඩා පුදුවට වඩා දුවේ ඔබ හරි වාසනාවන්තයි. ඒ ඔළුව අතගාලා පින්බෙනවා. මම මේ ටික කිව්වේ අපි මේ කොච්චර බණ කියලා තිබුණා, ඔය ඇත්ත කොච්චර බණ අහලා තිබුණා, අපිට වැරදුණු තැනක් තියෙනවා. අන්න ඒ වැරදුණු තැන අපි තේරුම් අරගෙන හදාගත්තේ නැත්නම් හැම කෙනාම වගේ හැම කෙනාම ඒ නිසා අද දවස අපිට ඒ ගැන හිතන්න ඉතාම හොඳම දවසක්. මොකද වෙසක් පෝය දවසේ කියලා කියන්නේ මිනිස්සේ තමන්ගේ ජීවිතය පෝෂණය කරගෙන පෝෂණය කරගෙන දියුණු කරගෙන සංවර්ධනය කරගෙන ඉහළටම ආපු දවස. ඉහළට මාර එතනින් ගියාට යම් දෙයක් නැහැ. සම්මාන සම්පූර්ණත්වය කියන්නේ ඒක තමයි. තවද මිනිස්සෙකුට දියුණු වෙන්න පුළුවන්, මිනිස්සු පෝෂණය කරන්න පුළුවන් කෙනෙක්ට කියන එක ලෝකේ අවධානයේ මේ සත් පොය දවසේ ඉන්න සම්මා සම්බුද්දත්ව බබයි. තාපත්‍ය අපි හැමෝම කියන්නේ අපි අගේ කරනවා. මේ ඇගැයීම කියන එක අපි හැමෝම කැමති. හැබැයි හැමෝටම ලැබෙන්නේ ඇගැයීමට ලක් වෙන්න නම් අගයන්ගෙන් පිරුණු ජීවිතයක් ගොඩනගා ගන්න, වටිනාකම් සහිත ජීවිතයක් ගොඩනගා ගන්න. එතකොට ඇගැයීමට ලක් වෙන්න ඒ පොළොවට උතුරාන දුක කියලා දුන්නා තමයි. උන්වහන්සේ තේම දේශනා කරනවා සම්මා සම්බුද්ධත්වයට පසක් කරගත්තට පස්සේ තමයි මට දෙවියන් බමුණු සහිත මිනිස්සු දරු කරන්න ගත්තේ. සමය ගන්න ගත්තා. වැඳු පිටු කරේ. ඒක නිසා මේ ඉන්නේ පොඩි දුරලා පුතාලා. වැඩි විදි ඔබට කරුණ ධර්ම වලින්
හැම කෙනෙකුටම විශ්වාසුනේ මේ සංස්කෘතිය ඔබේ ජීවිතයේ පිළිබඳව හිතන්න ජීවිතයේ සකස් කර ගැනීම පිළිබඳව කල්පනා කරන්න ගොඩක් පාඩම් ගන්න දවසක් මන්දර මාතෘකාපාරේ ඉදිරිපත් කළ ඊට ආදාරයි තමයි බහූපකාරා වික්ෂුවේ මාතා පිතෝ පුත්තා මහජනි මේ ලෝකයේ අම්මයි තාත්තයි කියන දෙන්න දරුවන්ට බොහෝ උපකාර ඇති අය ඉන්න දේ අම්මයි තාත්තයි දරුවන්ට බොහෝ උපකාර ඇති අය බොහෝ උපකාර කරන්නේ ආපාදක පෝෂක හිමස්ත ලෝකස් දන්සේකා ආපාදක කියලා කියන්නේ හදන පෝෂක කියලා කියන්නේ වඩන පෝෂණය කරන හිමස්ත ලෝකස් දන්සේකා කියන්නේ මේ ලෝකය මනසින් යෝනිින් දකින්න මඟ හදලා තියෙනවා. මේ කාරණා තුනේ තමයි අම්මලතා සලාජ්ජම්මල සීයලා දරුවන් පෝෂණය කරන්නේ. සිංහතුනි මේ මහාවිහාරයේ තියෙන මේ සියලු දේවාලය නිෂ්පාදන වාර්තේ නිෂ්පාදන වාර්තේ මේ දැක්වත් කියලා කෝපි දීසේ දැක්වත් මේ සතු මේ ඔබ ඉදිරියේ කැමරා මේ නිදුලි පාලෝක සාරයම ඔබ නිෂ්පාදක නිෂ්පාදන වාර්තේ එතකොට මේ නිෂ්පාදන බලන්නේ නිෂ්පාදනය කරන අය කියන්නේ මේවා පාකස්නේ පොත් මහදෙවි කියවදේ නිෂ්පාදනය කරන අය නිෂ්පාදනය මොකද කරන්නේ මොලේ කියන සලස් මන් කියන්නේ හිතන අවබෝධ සදායක සලස් මන් කියන්නේ ඊට පස්සේ සම්ප්‍රද නිස්පාදනය කරන්න ඕන බාහිරයක හෝ අවශ්‍ය දෙයක උමනා කරන සමුද්‍රයේ සත්‍යයක්. අනිත්‍යයේ සහයෝගය ගන්න. නොදන්න ඒව අහගන්න. එහෙම කරලා තේරෙන්නේ අර භාණ්ඩය නිමෙවු භාණ්ඩයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ක්‍රියාවලියම අම්මා තාත්තා කියන දෙන්න දරුවන් හදා වඩා ගැනීමෙහි අනුභවණය කරන්නේ බුදුරජාණන් වහන්සේ කලින් මේ දරුවන්ව හැදින්වීමේ මහා ප්‍රඥාවේ නිස්පාදනයක් ඊශ්වරයාගේ නිමවුමක් ඒගොල්ලෝ දෙගත්තේ අපිට මුකුත් කරන්න දෙයක් නැහැ අපි මොනවා කළා නොකළා මහා ප්‍රඥා මරණ කියන්නේ ඒක තමයි ඊශ්වරය මරණ කියන්නේ ඒක තමයි බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරලා එහෙම නෙවෙයි කියන්නේ. නැවුම් කාර්යවලින් නිර්මාණ කාර්යවලින් ඉන්නේ කියලා. නොකෙරෙන වක්‍රයව ඊශ්වරයව නෙවෙයි. දරුවන් නිෂ්පාදන භාණ්ඩයක් නම් ඒ දරුවාගේ නිතරම කරුණ දෙන්න තමයි අම්මයි තාත්තා. ඒක උන්වහන්සේ බණපදයක දේශනා කලේ මාතාත පිතාත සංනිපතිතා හොති මාතාත පුතුරු විහෝති දන්දබ්බෝත පස්සපත්තිතෝ හෝති ඒවා තේරුම් ගන්න ඕනේ නෑ
සඳහන් කරන්නේ ඒ තමයි බුදු වදන් දෙක බුදුහාමුදුරුවෝ වචන දෙකේ. එහෙම දැනුණාම මේ ඉන්න අම්මල තාත්තලා දරුවෝගේ සමාජයේ දායාද කරපු අම්මල තාත්තලා හිතන්නේ මම නිකම්ම දරුවේ සමාජයේ ඉන්න නෙවෙයි මම මේ සමාජයේ එක ප්‍රසස්ත මානවයේ ඉදිරිපත් කරා. ඉහළ මට්ටමේ ගුණාත්මක බවක් තියෙන ධර්මයේ සමාජගත කරා. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? අර බාල වාරින්න වැළඳ කොට දැන් මම අනිත් අයට ලෙඩ රෝග සඳහා බලපාන්න පුළුවන්. පාලිති කරනවා. දැන් අර බාල බෙහෙත් පාලිති කරනවා. මෙහෙම දෙයක් තියෙනවා. බෙහෙත් ගත්ත නැරෙන්න දෙන්නේ. හැබැයි බෙහෙත් බාල වෙච්ච ඉන්නම මොනෝදේ රෝගියාව. ආහාර පාන ගන්න අපි ලෙඩ හදා ගන්න දෙන්නේ. මේ කය නිරෝගීව තියාගන්න. දුර්වල බාල අපේ සිසු ගුණාත්මක බවෙන් යුක්තව ආහාර පාන හැදිරෝගී කරගන්න කියලා දැක්කත් වෙන්නේ දින දින එහෙමයි. ඕකම තමයි මේ සමාජයේක දෙමව්පියෝ දායාද කරලා තියෙන දරුවන් ගැන කතාන්නේ. දැන් තමයි මම කියපු කාරණේ කියන්නේ ඕවලට අම්මලා තාත්තලා ඇතුළු දෙපැත්තේ දුරු වැරදි ඇති අනුපාඩුකම් ඇති. මොකද දැනන් හිතේන ගුණාත්මක බවෙන් පෙරපු නිෂ්පාදන භාණ්ඩය ධර්මයේ සමාජයක දායාද කරන්නේ. අන්න ඒක බුදුහාමුදුරුවෝ දේශනා කළ අර වචන තුනේ මොකක්ද ආපාදකාරය කියන්නේ? හදන්නෝ ඉස්සර මේ ඉන්න වයසක අම්මල තාත්තා වෙනවත් අම්මල සියලද ඒ වෘත්ත පොඩි කාලේ ඔය ඉන්න අම්මල තාත්තා පොඩි කාලේ ඕගොල්ලන්ගේ අම්මල තාත්තලා කියපු වචනයක් මතක් කරලා ඒ කියන්නේ හදන්නෝ වඩන්නෝ එතන වැඩ දෙකක් තියෙනවා. හදනවා කියලා කියන්නේ දරුවගේ මනස හැදීම, කය හැදීම. කයත් හදන්න ඕන මනසත් හදන්න ඕන. වඩනවා කියන්නේ පෝෂණය කර දෙන්න. පෝෂණය කරන්නත් ඕනේ කයයි මනසයි දෙකම. කවුද කරන්න ඕනේ කියන්නේ අම්මයි. ওই දෙන්නම එකතු වෙන තමයි ওই වැඩේ කළේ ඉස්සර සමාජය. නමුත් දැන් එහෙම නැහැ. දැන් මේක තාත්ත අම්මන පවරලා ළමයි හදන්න ඕනේ ඔයාලේ. ඒක තාත්තා එක කොටස් කාර්යයක් නෙවෙයි වගේ. දහමේ බුදුරජාණන් දේශනා කරන්නේ දෙන්න මේක පිළිගන්න යන්නේ. අයි දරුවා දෙන්න කි. තකොට හදනවා කියන එක මොකද කරන්නේ කියන්නේ පටන් ගන්න කියන්නේ මම උසේ ඉඳලා. සාමාන්‍යයෙන් දැන් විවාහ කරන දරුවෝ ගන්න කියන්නේ උපන්දා. දහමේ කියන්නේ මම උසේ තාපු දවසේ කරනවා. අයියේ මව කුසල තුන අපි හැම කෙනෙක්ම අවුරුදේ මාස 7ක් උපරිමේ මාස 10ක් හිටියා. ඒ ඉන්නකොට නිකන් හිටියේ නේ අපේ කයත් වැළුණා මනසත් වැළුණා.
අන්නේ වර්ධනයේදී අම්මගේ තරත්තගේ සිත ගියාව ක්‍රියා කලාපය ඒ වගේම විශේෂයෙන් අම්ම ගන්න ආහාර පාන අම්ම ඉහෙල වැඩවල ස්වභාවය මේ සියල්ලක්ම අර කුසල තුන හැදෙන ළමයාට බලපාන ළමයාට බලපාන දරුවාගේ මනසත් හැදෙනවා කයත් හැදෙනවා අර මනෝසතුනේ ඉඳ කාලසීමා ඒවා අපේ පෙරරිස්ම ආදී අම්මලා තාත්තලා බලවතුන් නිගලදෙල නිගින්න තමයි කරන්නේ ඒ හන්දට උපතේ දීන නිරෝගී සම්පන්න කයත් මනසත් ඇති හොඳ ශක්ති සම්පන්න දරුවෙක් සමාජයට දායාද. උපන්කට පස්සේ එතන ඉඳලා ආයෙ පටන් ගන්න දරුවා හදන්නයි වඩායි. උසතුල ඇතුලේ ඉන්නකොට එළම කටයුත්තක් කරා හදනවා වඩනවා කියන්නේ උපන්කට පස්සේ ආයෙ වෙනම කරන්නේ නැහැ. දැන් තේරෙන්නේ ළමේ ඉන්නවානේ. එතෙන් ඉතිරි වුණා ආපාදකාරී දෙකේ හය හදන්න හිතේ අපේ ගෙවල් වල මනසක් ඇදුවා හය හදන්න විශේෂයෙන් හිතේ ගෙවල් වල විශේෂත්වය වැඩි ආත්‍යම ඔය බලේ තොප්පේ ඉන්න කොට ඒ ක්‍රාන්තිකාර අම්මගේ ගෙදර යන්නේ ඒක තමයි අමගේ අම්මගේ ගෙදරට මොකද වෙන්නේ අම්මා දරුවෝ හදා වඩා ගැනීම පිළිබඳ විශේෂත්වයක් හතර දිනක් හදලා සමාජගත කරලා තියෙනවා හය දිනක් හදලා සමාජගත කරනවා කියන අස්තර ජීවත් වෙනවා දරුවෝ නිවිද ජීවත් වෙනවා අම්මගේ වැඩ තමයි ඒ නිසා දුරට බබෙන් හම්බෙන් දෙන්න කොට ඒක කල්පනා කරනවා යම් දුන්න අම්මගේට එයා තේරෙන්නේ දරුවා හදා වඩා ගන්න කොහොමද කියලා ඒ නිසායි ගියන් පස්සේ මොකද කරන්නේ බබා හම්බ වුණා බබා හම්බ වුණා වැඩිපුර ආච්චිම අගේ අම්මගේ අම්මලාගේ කියන්නේ එතන ඉඳලා උන්දට ගන්න මේ ඇඳ පදනවා හැදදරනවා ලස්සන කරනවා උපකරනවා නාවන්න ගත්තම ඉස්සරනම් කරේ අර හිල් පොල් කරේ නාවන්න දැන් එහෙම කරන්න ඕනේ නැහැ ඒක ඔලොත්තු එළියන ඔලුව පැත්ත හිල් පොල් කරකට වතුර අරගෙන පිට ටික වස්තරන ගමන් එක අතකින් නහර අතදා ඔලු ගෙය රවුම් කරනවා කම්පෙත්ත හදනවා අතපය දිගාරේ ගොන් මානුවා අය අත දාගෙන යනවා මොකද මේ කරන්නේ ආපාදකා හදනවා දැන් මේ කියන මේ වතුර හදන හිඳුල් වල මේ වතුර හදන කියන දස් බලන්න සර්වතර දස් හරි ආකර්ෂණීය නේද හැදයි බෝර වගේ හදලා තියෙනවා අත ටික තේරුම් ගන්න යට ගන්නකොට කොහොමද කියලා ආකෘතියක් ගන්නාරි ඒකට සීමා කරන හැදෙන්න හදලා ඒ අනුව හැද ගන්නවා හතරස්සල කපාගෙන කපාගෙන යනවා ලස්සනට හැද කරලා තියෙනවා ඕකම තමයි ආච්චියක් වගේ නේද
මේ හවුවත් කරලක ලෝකතිය නෑ හැද කරලතේ හැදුව ඒ අම්ම ඇග හැතුව විතරක්නේ හිතත් හැදුව අමාරුව වැඩේ එක හිත හද හිත හැදුලේ පෝර්ද ඒ දරුවත මුලින්ම පුංචිම කාලේ දරුවන්ගේ වැඩ කරන්නේ සක්‍රීය වෙන්න ඉන්ද්‍රිය දෙකයි කන් දෙක සහ ඇස් දෙක අනිත් ඒවා එක සත්‍ය සම්බන්ධ නැහැ එතකොට මේ දෙකෙන් තමයි එයා ලෝකය හඳුනාගන්නේ මේ ඉන්ද්‍රියන් දෙකෙන් තමයි එයා ක්‍රියාත්මක කරන්නේ ඒ ක්‍රියාත්මක වෙන්නේ ඔලේ වලින්වත් පුළුවන් කරකැවෙන්නත් පුළුවන් අර අම්මා මොකද කරන්නේ ආදී අම්මා දරුවාට කියලා දෙනවා හොඳ නැත් කලයුතු නොකලයුතු කතා කලයුතු ආකාරයේ නොකලයුතු ආකාරය එහිමයි හදනවා කියන එක තේරෙන්නේ එහෙම ඇවිල්ලා ටිකක් යෙදෙන වයස ආවගෙන පොඩි ඉස්සරහින් ගිහින් වයසට නේද ඒ වයස වගේ වෙනකොට මොකද කරන්නේ අම්මා තව ටිකක් එයාගේ ජීවිතේ ඉගෙන ගන්න මේ ඇතුලේ ඉඳ හදලා දෙන්න ඒ තමයි මේ ගල්ලේ පොත ඉන්නතුනි ජීවිතයේ ඉගෙන ගන්න තියෙන විශ්වවිද්‍යාලය තමයි ගෙදර කුස්සිය. දුරට ජීවිතයේ කරලා විභාග සමත් වෙන්නේ නෙමෙයි. ජීවිතයේ ඉගෙන ගන්න කියද ඔක්තම් බටල් සස්ම ආයතනයේ තමයි කුස්සිය. කුස්සිය අම්මා කරේ දරුවගේ සිත තුළ ಗುಣධර්ම පෝෂණය කිරීම. උයන පිළිහෙල කටයුතු සියල්ල දෙන්න දරුවව සහභාගී කරගත්තේ අම්මා දරුවාගේ දෙපා පාඩම් අපතේ ආරින් ඉස්කෝලේ ලකුණු වගේ ඉන්නේ ඉස්සර අම්මලා දැනගෙන හිටියා දරුවා විභාගේ සමත්කම් කළානේ ජීවිතය අසමත්ම දුක් පිළිනු එනිසා මම ඇහැ වගේ හදාගන්න මගේ දුවට සතුටින් ජීවත් වෙන්න නම් ඇයි ජීවිතේ දිනාගත්ත කෙනෙක් වෙන්න මේ සංකල්පාව වාස්ත්‍රයේ තිබුණේ සජීව පරමතා උදේ මත දුරකතනන්නේ හොයාගෙන නෝන කෙනෙක් කතා කළා කාන්තාවක් නෝන කෙනෙක් කියලා දැක්කේ කාන්තාවක් කතා කළා හාමුදුරනේ ඊයේ සාකච්ඡාව මනු ගැනමයි කිව්වේ මනු ගැනමයි කිව්වේ මනු අපි එහෙම පුද්ගලිකව එල්ල කරගෙන නෙමෙයි කතා කළේ පොදුවේ නෑ නෑ මට ඒක හරියට අදාළයි තොරතුරු වැරුවා අය කියනවා මම පවුලේ එකම දුව අපිට සල්ලි තියෙනවා මොකද තාත්තා වුණ 10 එකකට කලින් නැතිලා මගේ වයස දැන් අවුරුදු 32යි මම අවිවාහකයි අම්මයි මමයි ඉඳරේ ඉන්නේ ඉතින් මම හාමුදුරනේ යාළුවෙක් කාන්සලේ කරලා නැහැ චිත්‍රපටයක් බලන්න ගිහිල්ලා නැහැ නාට්‍යයක් බලලා නැහැ ඒ වගේම පොදු වැඩවලට මම සම්බන්ධ වෙලා නැහැ ප්‍රමදාන නෝතන් සැන්දේ ඔය කියන ලිපියේ කිසි දෙයක් ඉස්කෝලේ පොදු වැඩක් තියෙන දවසට මම ඉස්කෝලේ යවලා කාර් එකෙන් මම ඉස්කෝලේ ගේනන වෙලාවට ඉස්කෝලේ ඉවර වෙනකම් ගේට් එක ළඟට කාර් එක ගේනවා මම ආපහු උඩට ගලගෙන ගෙදර ගියා සියල්ල මට කරන්න තිබුණේ ගියේ නමුත් දැන් මට වෙලා තියෙන මොකක්ද අම්මා ඔත්පලයි
ජීවත් වෙන්න කියලා. කෝටි එකම ආරක් මගේ ගිනුමේ දාලා තියෙනවා හාමුදුරනේ. ඒකෙන් ලැබෙන පොලියාවෙන් තමයි අම්මයි මායි කන්නේ කියලා. තුන් වේලම කඩේ කියනත් අහනවාද? එතුමිය මට කියනවා පොඩිම නාමුරුනේ මොල් ගෙඩියක් බෙදින්න මට බැහැ. තේරෙන්නේ නැහැ. ජීවිතේ කවදාවත් එහෙම කරලා නැහැ. ඉතින් මම කසාදයක් බඳින්නේ නැහැ. මං ගෙනිච්ච මිනිස්සෙක් මං කියාගන්නේ නැති බව මං දන්නවා. පොලිසියක්වත් දෙන්නේ නැති ගෑනු කෙනෙක් මොකටද කියලා අයව ගන්නවා. මේතුන්ගේ මේක කියවුනම මට හිතුණා ඇත්තද මෙහෙම මිනිස්සු ඉන්නවද කියලා හිතෙනවද නේද? දැන් ඔබට හිතෙන්නේ නැද්ද ඕවා නම් නිකන් මොකද කතා වෙන්නේ කියලා? පොලිසියක් දෙන්නේ නැද්ද? හිතෙනවද එහෙම? මේක බලන්න ඕන නිසා මම ගියාය කියලා. නාරාහේ මිලදී මම වෙන වැඩකට ආවා වගේ පෙන්නගෙන ගේ කිට්ටුවට ගිහිල්ලා මම දොරකඩේ කඩේලියක් දුන්නා. ගෙදර ඉන්නවා නුව 10 මාසයකට මම ගියා. ඇත්තටම අම්මා උත්කලයි. පස්සේ මම ඔබට දෙන්න ටිකක් කියන්නේ කියලා ආශිර්වාද කරලා අර දුව පැත්තට ගිහලා එතන ෆෝන් එක ඕබෝ වෙන්නවා. ඉතින් පස්සේ 11ට මම ඉන්න හදනකොට අපේ ආනන්දරන් දානේ මම කරේ ඔයා කොහෙද මට දාන්නේ? නැහැ කැමරා පැකට් එකක් දෙනවා පූජා කරන්න. කඩේට ගිහිල්ලා දුන්න දෙනාට කැමරා පැකට් කරනවා කියනවා මටත් එකක් පූජා කරලා මම එකක් අරගෙන ආවා. මට ඕනකම තිබුණේ මේ දුව කියපු කාරණේ ඇත්තද කියලා බලන්න. දැන් මේ දුව තමන්ගේ අම්මට සාප කරනවා. දොස් පළවනවා. මාව හැදුවේ නැහැ. මම හැදුවේ නැහැ කියලා කියන්නේ. ආදරේ ආදරේ කියා මොකක්වත් දෙයක් කරන්න දෙන්නේ නැහැ. දැන් අම්මත් නැති වෙච්ච දවසට මම කොහොමද ජීවත් වෙන්නේ කියලා. පවුලගෙන් මොකද වෙලා ඉන්නේ? මැරෙච්ච දවසට කොහොමද ජීවත් වෙන්නේ? ඒක නිසා අම්මලා තාත්තලා මේ ඉන්න වැඩිහිටියෝ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන හැම වැඩිහිටියෙක්ම තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි ඔබ අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් වීමත් එක්කම ඔබට පැවැරෙන මහානුභාව දුන්නේ පාදකාරය. ඒක සුළු පරිවර්තනයක් නෙවෙයි. ගොඩක් දෙනා ඒක තේරුම් අරගෙන නැහැ. බුදුරජාණන් වහන්සේ පතම ද්විතිය සංවාස කියන සූත්‍රවල පැහැදිලි කළේ ලෝකයේ ඒක තමයි. ඔබට පැහැදෙන වගකීම. පළවෙනිම දේ තමයි ඔබට වටිනාකම කියන්නේ ඔබේ දරුවා මේ සමාජයට හදලා වදලා පෝෂණය කරලා ලෝකේ අනුන් ඉදිරියේ දනින් වෙන්නා යාදින්නේ නැතුව කොන්ද කෙලින් තියාගෙන ගෞරවණීය ජීවිතයක් ගත කරන්න පුළුවන් නෑ කියන ඉදිරිපත් කළොත් විතරයි. නැත්තම් මොකද වෙන්නේ? නැත්තම් ජීවිතේල ඉන්නනම් ඔයත් දුස් වහන. බැනුනා නින්දා ලබන අපවාදයක ලක්. මරණ පස්සෙත් නැතින මැරිච්ච උඹගේ අම්මට තාත්තට කියලා ඊට පස්සේ බයි. දොස් කියන්නේ ඒ ඔබට වැරදිලා දෙනවා. අද සමාජයේ ඕනතරම් වරද්ද ගන්නවා. ඒ වරද්ද ගන්න මොකක්ද ප්‍රතිසාරණය? බන මගෙන් ඈත් වෙච්ච නිසා, බන මළුව දුරස් කරපු නිසා. ඇයිද මේ ධර්මයේ තියෙන කිව්වතුනේ වැඩි කොටසක් තියෙනවා ජීවිතවලට වටිනාකම් එකතු කරගන්න අපි විසින් අත්හල යුතු දේවල් මොනවද? එක් කරගත යුතු දේවල් මොනවද? වැඩි යුතු පිළිය යුතු භාවිත කළ යුතු දේවල් මොනවද කියලා තමයි වැඩිපුර කතා කරන්නේ.
ඒකට හේතුව බුදුහාමුදුරුවන් වහන්සේ දැක්කා උන්වහන්සේ පහළවුණු කාලයේදී ඒ සමාජයේ ජීවත් වෙච්ච මිනිස්සු විඳපු දුක් දැක්කා. යමක් කමක් තියෙන මිනිස්සු ඒව තියාගෙන ජීවත් වෙන්නේ දුකේ. යමක් කමක් නැති මිනිස්සු ජීවත් වෙනවා දුකේ. ඉතාලම අතලොස්සක් තමයි සතුට වෙනවා නම් සතුටෙන් ජීවත් කරන්නේ. වැඩි දෙනෙක් ජීවිත ගෙවන්නේ දුකේ. බුදුහාමුදුරන් වහන්සේ මේක තමන් වහන්සේ කළ අධ්‍යයනයේ ප්‍රතිඵලයක් හැටියට උන්වහන්සේ පැහැදිලි කරලා දුන්නා. ඔබ අද නින්දා ලබනවා නම්, ගුටිබැට කනවා නම්, අවලාද නගර තැනට පත් කරලා ඉන්නවා නම්, එහෙම වුණේ ඔබේ වරදින්ම නෙමෙයි. ඔබේ වරදින්ම නෙමෙයි. ඔබව මේ සමාජයට හොඳ නිර්මාණයක් හැටියට ඉදිරිපත් නොකිරීම නිසා. ඉදිරිපත් නොකිරීම නිසා. භාණ්ඩයක් දුර්වල වුණා මේක පරිභෝග කිරීමේ ඉන්නේ අපිට තේරෙන්නේ දැනෙන්නේ. ඒකේ ගුණයක් හෝ අගුණයක්. ආහාරයක් නම් කන දෙයක් නම් ආහාර බැලුවම තමයි ගුණ දෙයක්ද කියලා තේරෙන්නේ. ඒක පැත්තකින් තිබ්බට තේරෙන්නේ එක වෙලාවක් විතරක් කියන්න ඔක්කොම කියන වෙලාවක් නේ. ඒ තමයි දැන් අපි උගන්වනවා දරුවා පුතේ අම්මන තාත්තට සලකන්න. අම්ම තාත්තලා වටිනවා. එක්තරා කාලයක අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛක නිකුත් කළ ඉස්කෝලවලට දෙමව්පියන් වැඩලා ඉන්නවා. ළමයි. ඒව ඔක්කොම අයිති වෙන්නේ අර දැනුම ලබා දෙන්න. හැබැයි අපි ගෙදර ওই පාඩම කියලා දුන්නනේ. කොහොමද කියලා දුන්නේ? අම්මා උයන ඉවර වෙලා කැමරික ලෑස්ති කරලා ළමයින්ට නිදිමත නම් බෑ බෝ වෙලා වැඩි නම් බඩගිනි වැඩි නම් මොකද කරන්නේ? කන්න දෙන්නේ නැහැ. මෙල තියාගෙන ඉන්නේ තේරුමක් නැහැ. අම්මා මොකද කරන්නේ? කාටද මේ කෙනෙකුට කියනවා පුතේ තාත්තගේ පිගාන අරගෙන. තාත්තගේ පිගාන අරගෙන. ළමයි සමහර වෙලාවට පාත්තනේ මේ දැන්ම කන්න දෙන්න දාන්න. ඒකට කොහොමද? තාත්තට ඉස්සරහම බෙදලා තියන්නේ. දරුවෝ ඉස්සර අම්මා තාත්තට කෑමේක බෙදලා වහලා පැත්තකින් කියලා තමයි දරුවන් දහන්නේ. ඉස්සර අපේ පවුල්වල තිබුණ තාත්තා කුමරු කොටන්න නම් යන්නේ, කුමරු වැඩට නම් යන්නේ, අවශ්‍ය කලබනා ටික ඔක්කොම මල්ලක දාලා ගෙනල්ලා අම්මා එක දීලා දෙකට දැවිලා තාත්තට වගේ යන්නේ කුමරු. ඒ තාත්තට වැඳුම් ගන්නවා අම්මගේ අනතිමානී ගුණය පිළිබඳ කෝණි සහෝත් නෙවේ. ඒ පාඩම තාත්තා සැලකිය යුතු කෙනෙක් කියන පාඩම දරුවන්ට උගන්වන්න තියෙන හොඳම ක්‍රමයේ හොඳම ක්‍රමයේ. ඒක බලාගෙන ඉන්න දරුවෝ කිසිම දවසක තාත්තා කාරියාදුවක් කරන්නේ නැහැ. තාත්තා පහත් කොට සලකන්නේ. ගරු කොට සලකනවා. අද මේක මේ සමාජයේ ඉඳලා ඉන්නවා. ආසන්න සිද්ධියක් කියනවා පහුගිය දවසක ඔබ දකින්න ලැබුණා. 78 වියේදී තාත්තා සහ පුතා අතර ඇති වෙච්ච බහිම්බස් වීම නිසා පුතා තාත්තව ඝාතනය කළා. එතකොට පත්තරේ තිබුණේ මොකද දන්නවද? අජාසත් පුතා තාත්තා මරයි. අජාසත් පුතා තාත්තා මරයි.
වාර්තා කරු එහෙමද ඔබ වාර්තා කරන්නේ අපේ සිත් ඉස්සල්ල යොමු වෙන්න බැරි කියලා එහෙම තමයි තිබුණේ හැබැයි සිද්ධිය මොකක්ද සිද්ධිය තමයි තාත්තයි පුතයි කසිප්පු වීම අර 70ක්ද්ද මොකද වෙච්ච තාත්තා වයසින් 54ක්ද 52ක්ද වෙච්චි තමයි පුතත් එක්ක ඒකට කසිප්පු වීම කසිප්පු වීම නම් සිහිය විකල්පනේ තාත්තා කියලා දෙන පුතාට උඹ මට කියන්න තු ආල් පල්ලේ අපොස්දා කපා ගත්තා නේද දෙන්න බහින් බස්සන පුතා පොල්ලක් ගත්ත තාත්තට ගැහුවා මැරිලා තිබුණා අජාසත් පුතා බෝධිසත්ව තාත්තට බලවලා තියෙන්නේ එතකොට වැරද්ද කාගේ අශීලාචාරකම කාගේ තාත්තයි දරුවා තාත්තව පොළඹවා ගැනීමට එවැනි දෙයක් ගෙනල්ලා දුන්නා. දැන් මේ ඔබ හරි ලොකු දේවල් ඇති මේ සමාජයේ සලකන්නේ. යම් යම් නැත්නම් ගෙනල්ලා දුන්නා. තාත්තා තමයි එතනින් වැඩි හිටියා. තාත්තා තමයි එතනින් ගුරුවරයා. තාත්තා තමයි ඒ දෙන්නගේ උපදේශකවරයා. මග පෙන්නා. එනිසා තාත්තාට අයිතියක් තියෙනවා. පුතේ ඔබ හොඳ වැඩක් කරේ. ඔබ දැන් කරදරු දෙක් වෙලා ඉන්න ළමයෙක් තමයි. ඔබට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. හැබැයි ඔබ හොබින වැඩක් නෙවෙයි නොහොබිනා වැඩක්. ඒකෙන් ඔබ ජීවිතේ ඔක්කොම කඩාවැටෙනවා. මේ දරුවෙක් ඕක දැක්කොත් එහෙම ඔබට තියෙන සැලකිලි ඉවර වෙනවා. දරුත්වය නැති වෙලා යනවා. සමහර වෙලාවට නිඳා ලබන්න උඹලගේ හේතු කාරණා පැරණි සමාජය ඒ ජීවිතයේ ජීවත් සතුටේ නිරෝගීව පරිතර මුළු කැඩලක මුළු පවුල සතුටු සාමීජයේ විනෝදයෙන් ඉන්නවා වගේ අපේ පවුල් සංස්කෘතියයි කියනවා ඒ මොකද ආපාදක පෝෂක ඉමස්ස ලෝකස්ස දස්සේ තාවයෙන් මේ කරුණු තුන හොදට තේරුම් අරගෙන අනාගත පරම්පරාව හැටියට මේ ගොඩනගාපු දරුවා අංග සම්පූර්ණ දරුවන් හැටියට පෝෂණය කරගන්න නිසා ඊටත් වඩා දැන් අපිට පහසු කරුණු තියෙනවා මේ ඉන්න අම්මලාගේ තාත්තලා මේ ඉන්න වයසට සියලා අච්චයන් වල පොඩි කාලේ අද තියෙන පහසුකම් තිබුණා නේ අඩු ගානේ පාරක් කොටක්වත් තිබ්බයි දැන් මම ටිකකට ඉස්සෙල්ලා කතා කරනකොට මේ හේලිගමත් තිබුණා අරමතරනේ පන්සලට එන්න පාරක්වත් තිබ්බේ නැහැ කිව්වා ගල්ලුටින් පැනගෙන මුරුටින් පැනගෙන තමයි යාවේ අපිට හැදෙන්න නම් හදන්න නම් ඕන තරම් පහසුකම් තියෙනවද අවශ්‍ය වෙන්නේ හදා ගැනීම සඳහා මේ දරුවන්ව ලස්සන නිර්මාණයක් ඇතුළත මේ සමාජයට රටට බරක් නැති පවුලට හානියක් නැති අඩු ගානේ එයාටවත් එයා බරක් නොවන ලස්සන ධර්මයක් කරගන්න අනු බුදුහාමුදුරුවන් වහන්සේ මේ වෙසක් පෝය වගේ උතුම් දවසක ලෝකයේ දුන්න පණිවිඩය එකක් ඒක. ඔබට තියෙන ටිකක් හිතන්න විතරයි. ඇයි ඒ? පහුගිය දවසක පුංචි දරුවෙක් අම්මත් එක්ක ආවා. ඒ අම්මගේ අවශ්‍යතාවය මේ දරුවත් අතරේ හැදුණා. එයා ටිකක් කටකාරයි ඒ පුංචි දුව. මම හිතුවා උපමාදරයෙන් කතා කරලා චෝදු ආවනේ පන්සලට සාදු කියන්න ගාවේ මොනවද කියලා කතා කරනකොට ළඟට ආවා කියන්නේ මම ඉතින් තොරතුරු අහන්න හදනකොට අම්මා කියනවා
දැන් ඉතින් කැරට්ටු ඔක්කොම කියයි. අම්ම පැත්තක ඉඳලා කියනවා. මං කියලා ඇයි තොඩිදු එහෙම කියන්නේ? දන්නේ නැහැ කිව්වා. මං කියනවා දැන් ගෙදර කවුද ඉන්නේ? අම්මයි තාත්තයි අයියයි මාමයි. ඉතින් ඔයා ගෙදර මොකද කරන්නේ? මොකද කරන්නේ මං තාලිය ඉන්නේ. හතර දිනක් කියනවා ඉන්නවා තාත්තා වැඩකින් ආපු වෙලාවෙ ඉඳලා ෆෝන් එකේ අම්මා ටීවී එක ලගේ අයියා යාගේ නංගරේ වැඩවලට ෆෝන් එකෙන් ගේම් ගලා ඉන්නවා මට කවුරුවත් නැහැ සාදු මම තනියම ඉන්නවා ඔබ හිතට බලන්න අපේ පවුල් වල මේ මුංචි දරු පැටව කොච්චර පුදකලා වේලාද කියලා. ඒ පුදකලා වීමේ ප්‍රතිඵලය මොකක්ද? ඔබ අහලා තියෙන වචනයක් තේනවා. චිත්තාවේග කියලා. එහෙම නැත්නම් ආවේගශීලී සිතෝ අදහස්. ආවේග කියලා කියන්නේ වේගවත් කියන එකනේ. අපේ හිතවල ඇති වෙන යම් සිතුවිලි ප්‍රවේගකාරී වුණාම ඒවා චිත්තාවේග කියලා. චිත්තාවේග කියන්නේ හරි භයානකයි. වහා පිට කරනවා. වහා තීන්දු ගන්නවා. ක්‍රියාත්මක වෙනවා. ඔය අම්මලා තාත්තලා සමගල්ලාට වචනයක් දීමේ ගුමානෙ කොට කපාටු මත උස්සල ගහන්නේ. ආවේගශීලී අත ක්‍රියාත්මක වූනේ චිත්තාවේගයේ වේගවත් වීම නිසා. පරාණතිලේ බුද්ධෝපදී ක්‍රියාපෝතී අත ඉස්තුනා. ඉස්තුනා නෙවේ ආවේගය පාලනය කරගන්න බැහැ. දුර්වල මානසිකත්වයක් තියෙන්නේ. වැරද්ද ඒක. නමුත් දරුවන්ටත් ඕකම තමයි වෙන්නේ. ආවේග පාලනය කරගන්න අවස්ථාවයි නැත්නම් හැකියාව ලැබිලා නැත්නම් පුරුද්දක් නැත්නම් ආවේගයේ ක්‍රියාවක නඳුනවා ජීවිතය අනුකූල වෙනවා. මේක නිසා අද දවසේ බුදුරජාණන් වහන්සේ අපි සියලු දෙනා මේ ජීවිතය සමත් කරගන්න විභාග සමත් කරගන්නේ නෙමෙයි ජීවිතය සමත් කරගන්න දේශනා කරපු දේශනාව පාදක කරගෙන මේ අනුශාසනාව කළේ ඔබ නැවත මේ ගැන හිතලා කල්පනා කරලා අනුපාදකව සකස් කරගෙන ඔබේ ජීවිතයත් ආලෝකවත් කරගන්න ඔබේ මේ මනන්දක පරම්පරාව ශක්ති සම්පන්න බබල අර්ථවත් දරු පරම්පරාවක් හැටියට ගොඩනගන්න කටයුතු කරන්න කියන තමයි කරන්නේ. එතකොට අපි දෙගොල්ලටම සතුට වෙන්න පුළුවන්. සතුටෙන් ඉන්න අය තමයි පරලොව ජීවිතයේ සතුට වෙන්නේ. නිවන් දකින්නේ. ඔබ හැම දිනකටම නිර්වාණ අවබෝධයේ පිසමේ මඟ හෙළි වේවා කියන ප්‍රාර්ථනාව තමයි අද ධර්ම දේශනාවේ. හේනේ ගමන ගැළුමාන කාරින්ද මෝටර්ස් අධිපතිතුමේ අමරදේව මහත්මිය ඇතුළු දරුවන් දෙකක් වෙනවා. අද මේ ධර්ම දේශනාවට දායකත්වය දරලා තියෙන්නේ ඒ වගේම උපාලි හේමචන්ද්‍ර මහත්මයා ඇතුළු ප්‍රියංකර ෆවුන්ඩේෂන් දෙනා දායකත්වය දරලා තියෙනවා. ඒ අර්ථ බලාපොරොත්තු වෙන මූලික අරමුණු කීපයක් සදාන කරලා තියෙනවා. ඒ තමයි සරත් දයානන්ද මහත්මයා දයාබර ස්වාමී ස්වාමී පුත්‍රය විජයරත්න අමරදත් මහත්මයා සහෝදරයා බාලමසිංහ හේතුමන් එබලින් නෝනා මෑණියන් නිකුලස් පෙරේරා හේතුමන් කරුණාරති වාරති මෑණියන් කියන මේ මහනුවරයන් දෙන්නු සියලු දෙනා සිහිපත් කර ලැබීමේ නෝනා කෙරෙහි ඉන් මේ උතුම් පින්කම සිද්ධ කරගත් අවස්ථාවේදී පින්කමට සහභාගී වන ඔබ දෙනාගේම පවුල ජන්මාන්තරයේ සියලු ඥාතීන් සිහි කරපත් පින් අනුමෝදන් කරමු.
මේ විහාර ගමේ අපවත්ය වදාළ ස්වාමීන් වහන්සේලාත් අපි පින් අනුමෝදන් කරමු. ඒ සියලු දෙනාට භවගාමී ජීවිත සුවපත් කරගෙන අමා මහ නිවනින් සැනසීම ලැබේවා කියන ප්‍රාර්ථනාවයි අනුමෝදන් කරමු. ඒ වගේම කේරළ පත්මාවති පිළිවෙල විහාරාධිපති කරුකටයුතු නන්දරතන නායක හාමුදුරුවන් වහන්සේට මේ විහාරස්ථානයේ ඇදීම මහා සංඝරත්නයට, ඒත් එක්කම අමරදති මහත්මිය, කාවේන්ද පුතා, දේවින්ද පුතා, කුෂාණි දුව, දිමුතු බෑනා, එවැනිම උපාලි හේමචන්ද්‍ර මහත්මයාට ක්‍රියාන්තර පවගේ සියලු දෙනා නිදුක්ව නිරෝගී බව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ආශිර්වාද ලබා ගැනීම මේ අවස්ථාවට සම්බන්ධව ධර්මස්වරයේ ලෝබැලෙනාටම බෞද්ධය රූපවාහිනිය ඔස්සේ මේ ධර්ම දේශනාව ස්වරණය කරන ආරම්භල මේ පින්කමට දායකත්වය දරා දරපු හැම දෙනාටම කායික මානසික නිරෝගී භාවයේ සැලසේවා. සියලු යහපත් උදා වේවා. මෙලොව පරලොව දේවා අභිවෘද්ධිය සාදාගෙන උතුම් මොණියලින් සැනසීම සාක්ෂාත් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක කරගන්න. ආකාසත්තාච බුම්මත්තා දීපානාගා මහිද්දිකා පුඤ්ඤං තන්නෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. පුඤ්ඤං තන්නෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. පුඤ්ඤං තන්නෝදිත්වා චිරං රක්ඛන්තු වංශ සදා.